ඒ උතුමන් වහන්සේලා ගමන්කොට වදාල මගයි අද ධර්මදේශනාව මාතෘකාව. අනන්ත ගුණ ඇති අස්්ටහාරිිය පුද්ගල මහ සංඝයා වහන්සේගේ අනන්ත ගුණාතුරින් ගුණවිිදක් තමයි අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ. තමන් වන්දනා කරනකොට තමන්ගේ සලාකදානය වාර්සිකදාන පිළිගන්නනකොට තමන් හිතන්නට ඕන මගේ මේ උපස්ථානය මගේ මේ වන්දනාව මගේ මේ දානය අනන්ත ගුුණෑතිේ අෂ්ටහාරය පුද්ගල මහා සංගිහාටයි කියල හිතන්්ඩෝන. එතෝඩ පිනවැඩි. පිනේ සීමාවක් නෑ මේ දානයේ සංඝකවේවා කියලා අපි මහා සංගිහා කියන් ඩඕන නෑ. දායක පක්ෂේ හිතන්්ඩෝන මගේ මේ දානයේ මගේ මේ පූජාව මගේ මේ වන්දනාව අනන්තොගුණ ඇති මහා සංගිහාටයි. අන්නතුකොට අන්්‍යා කොන්්ඩ්්‍ය මහරහතන් වහන්සේගේ පටන් අදදක්වාත් සාසනාවසානයේ පහළවන්නේ කාසාාව කන්ටක කියලාය. නූලක් රෙද්දක් බෙල්ලි හරි අතේ හරිි ගටගාගරන්න. ඒත් සංග සංකියාවට වැටෙනම්. මන්නෙ මේ සියලු දෙනාම සිහිපත්ව වෙනවා, තමන් මේ සංගික වසින් යමක් පූජා කරගත්තොත් වන්දනා කළො. ඒකන කියනෙ කප්පානි සත සහස්සාන සංගහේ දින්නන්න නස්සති. කල්ප ලක්‍ෂයංගියත් මහා සංගිහාට යමක් පූජා කොළොත් විනාස නොවන්නේය පින විනාස නොවන්නේ කෙනෙ පැහැදිලි කරනවා. පියවුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ, එක්තරා ළමයෙක් වනාන්තරයට ගිහිල් එන ගමන් පළතුරුකෝඩයක් කඩාගන ඔළුවෙතියාගෙන එනවා. මේ එන අතර මඟදේ පියුමතරා බුදුරජාණන් වහන්සේත් මහා සංගිහා වහන්සේත් වඩිනව දැකලා මේ ළමයට හිතුණ වෙනද මගේ අතේ යමක් තිවොනොත් සිල්ුවත් ගුණවත් උතුමෙත් දකි නෑ සිිල්වත් ගොනවත් උතුමේ දැකගත්තෝ දෑති මොකුත් නෑ පූජ කරගන්න. අදහෙමනෙමේ දෑත යමක් තියෙන පූජ කරගන්න සිල්වත් ගොනවත් උතුමන් වහන්සේත් වැඩඉන්න. මෙයා පළතුරු ටික සෝදල් පිරිසුදු කරලා. අර වැඩම කරන බුද්ධ ප්‍රමකමහා සංවිහාගේ පාත්‍රවලට බෙදුවක්. පාත්‍රවලට බෙදලා වන්දනා කරබින් කියා සිටිය, බෝහම කලාතුරුකින් අද සංගකමහාදානයක් දෙන්න ට අවකාසලබන. ස්වාමිනෙමී පිින්කමේ අනුහසින් මගේ සංසාරගමන සැපුුවත්වේවා. ඔබෝහන්සේලා යම් ධර්මයක් අවබෝධ කළසේක් නම් ඒ ධරමයක් මට අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. බලන්නමී දානමී පිින්කමේ අනුහස්ස. ඒ ශාසනයේ පටන් ගෞතම බුදු සසුන දක්කවා සංවිහාඩ කළ පූජාවේ ආනිසංස බැලයෙන් අපායකට ගිහිල්ලමනෑ අ ඒකයි වැදගත්මකම්. අන්දයෙක් බිහිරෙක් ගොළුවෙක් වෙලා උපත ලබලමනෑ. රාජ සම්පස් සක්විති රාජ සම්පත් සක්‍ර සම්පත් සිටු සම්පත් ආදී අනේකවිද සම්පත් ලබාගන දානසීල භාවනා පින්කම්කරග නැවිල්ල ගෞත්තම බුද්ධ ශාසනය මහනවී තරුණ වේදීම මහරහත් භාවෙන් අමහ මහා නිර්වාණ සම්පත් අවබෝධ කළා. ඔන්න සංගිකදානම පූජාව මහරහත් භාවේ දක්වාම පළවිපා කළබා දුන්න. එහනම් පෞද්ජලික වශයෙන් පූජ කලානම් වෙන කෙනකොට යමක් දුන්න නම් එහෙම අනුසස් ලබෙන එනෑ මේ සංගෙක පූජාවය අනුසස් ලැබෙන්නේ විශේෂකාරණාවක් තියෙන. අපට නීතිගත කරලා තියෙනවා මේ චීවර පින්්ඩපාද සේනාසන ගිලානක් ප්‍රත්්‍යයයෝ ඕනාවිදියට පරිහරණය කරන්න බෑ. මේ පින්න තුල්ලාටනං මේ වස්තරහාරපාන ගෙවල්දරුවන් ඕන හැටිය පරිහරණය කරන්න පුළුවන් තහනමක් නෑ. අපිට බැයි. බුදුරජාණන් වහන්සේ නීති ගත කළේ මොනවාද මේ ප්‍රත්තිවෙක් ෂාවෙන් සිහිනුවනින් පරිහරණය කර්ඩුවන්. උපස්ථානයේ කරපු හැම දෙනාට පින්දෙන්්ඩඕන සෙත්පතන්ඩෝන. ආන බලන්ඩ එතොකොට දැන්භික්‍ෂූන් වහන්සේ නමක් අවුරුදු පණහක් මහන ජීවිතය ගත කලා නං එදා පළවිනි දවසි ධානිදීපු කෙනාටත්. අවසාන දවසිධාන්‍ය දීපු කෙනාටත් කියන මේ අවුරුදු පණහාකු පස්්ථාන කරපු හැම දෙනාම දිනපතාම සිහිපත් කරන. දිනපතාම ලෙඩෑඇඳේ හිටියස් සිහි කරනවා. මගේ මේ මහන ජීවිතයේ ගතකිරීමට උපස්ථාන කළ හැමෝටම නිදුක් නීරෝගී සපලබේවා. එහෙමනම් වෙන කෙන ගොඩ යමක් දුන්නත් තොහොම සිහිකරනවද නෑ සීකරන්නේ නෑ. අන්න ඒක නිසා තමයි මහා සංගිහා වහන්සේට යමක් පූජාකර ගනු ලැබෝත් කල්ප ලක්‍ෂ අග්‍යත් ඒ අනුසස් විනාස නොවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ අප්‍රදේශනා කරේ. එතුර ඥාය පටිපන්නෝ කියන්නේ, නිවන් මඟට පිළිපන්නේය කියන තේරුමයි. නිවන් මඟට පිළිපන්නේය, මහරහත් භාවයට පත්වනේය මහරහත් භාවයට පත්වීම සඳහා, ගුණ දරමදිය වුණනු කරන්නේය එනිසා ඥාය පටිපන්නෝ කියනව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ්‍යාව වහන්සේට. ත්‍රාගකයාය දෝසක්කයාය මෝහක්කයාය තන්හාාව නැති කලා තරහව නැති කලා මෝහය නැති කලා මහ සංඝ්‍යා වහන්සේ. එනිසා ඥාය පටිපන්නෝ කියනවා. එවාගේම රාගදෝෂ මෝහාදී කෙලෙස් නැතිකිරීම සඳහා මහ සංගිහා වහන්සේ පිළිවෙත්පුොරනෝ ඒ නිසත් ඥාය පටිපන්නෝ කියන. යෝගක්ගෙහෙමාය කාමයෝග බවයෝග, දිට්ටියෝග අවි්‍යා යෝග කියල යෝග හතරක් තියෙනවා. මේ යෝගයන් තරණය කිරීම සඳහා කටයුතු කලා යෝගයන්ගෙන් එතර වුණ එනිසා ඥාය පටිපන්නෝ කියන. මදනින් මදනාය සත්විසිි මදය සම්පූර්ණයම දුරු කර දමලා නිහතමානී ජීවිතයක් ගත කරන උතුමන් වහන්සේලා. ඒ නිසා ඥාය පටිපන්නෝ කියලා. පිපාස විනයාය පටිපන් න්නත්තා තන්නා ආදී, සියලුම පාපක්‍රියාවයන් විනාස කර දැම්ම. ඒනිසා ඥාය පටිපන් වෝ කියන මහ සංග්‍යාාව වහන්සේ. ආලේ සමුගඝාතාය ගෙවල් දොරවල් ආදී හැම දෙයක්කිෙරී යම් ඇලීමක් තිවන නම් ඒ සියල්ලම ඝාතනය කරපු නිසා මහ සංගිහා වහන්සේ ඥාය පටිපන්නෝ කියලා හඳන්නනෝ. වට්ටු පච්චේදාය සංසාරවට්ට දුක්කය මුළුමනිින්ම නැති කලාා කරම වට්ටේ නැති කලාා ලේසවට්ටේ දුරු කලා ඒ නිසා මහ සංගහා වහන්සේ ඥාය පටිපන්නෝ කියලා හඳුන්නනු. සංවර පහනාය එවගේම තමන් වහන්සේලා සියලුම අසංවරගති සයල්ල ප්‍රහාණය කරපු නිසා ඥාය පටිපන්නෝ කියල කියල. සම්බ සංකහාර සමතහාය සියලුම කෙලෙසුන්ගෙන් සංසිදුනා ලෝබ දෝෂමෝහොමා නීරිසියාදී සිය ලූම ක්ලේෂ ධර්මයන් භික්‍ෂූන් වහන්සේලා නැතිකරපු නිසා ඥාය පටිපන් වෝ කියල කියලා. ඒවා නැතිකිරීම සඳහා පිළිවෙත් පුරණුවනම් නිවන් දැකීම සඳහා පිළිවෙත් පුරුවන් පුරනුවනම් ඒ සංබිහා වහන්සේ ඥාය පටිපන් වෝ කියන ගුණයට ඇතුළත් වෙනවා. තන්හක් අඥාය එකසි අටවැදෑරුම් තුෂ්නාව නැති කලා කාම තන්හාාව. බව තන්හාාව විබෝතන්හා කල තුනක්, රූපතන්හාාව, සබ්ද තන්හා ගන්ද තන්හා, රසතන්හාාව, පොට්ටම්බ තන්හාාව, දම්ව තන්හාාව කියල හයක් තියෙනවා. අතිී තනාගත වර්තමාන කියා තන්හා තුනක් කටගන්න. අජ්්‍යත්තික බාහිරය කෙළෙහ තන්හා දෙකැ මේෝ ගුණ කරල ගත්තම එකසිී අටයි. මේ එකසිී අටවැදෑරුම් තුෂ්නාව නැතිකරපු නිසා මහ සංගහා වහන්සේ ඥාය පටිපන්න ෝ කියර. එවගේ මෙසි අටවැෑධෑරොම් තුෂ්නාව නැතිකිරීම සඳහා පිළිවෙත්පුරන මහ සංවිහාටද ඥාය පටිපන්නෝ කියර. විරාගත්තහාය නිරෝධත් අහාය කෙලෙස් නැතිර කෙලෙස් විනාසකරන් කෙලෙ ැ කෙලෙසුන් නිරුද්ධ කර උතුමන් වහන්සේලාට ඥාය පටිපන්න ෝ කියර. එතුොට පින්නතුනේ ඒ මහා සංගහා වහන්සේට මේ අතියෝධාර ගුණවලින් සමන්විතයි කියලා, අපි ගුණ සිහිපත් කරනවනම් වඳනවනම් පුදනවනං ලැබෙන පින පින්වත්නී සීමාවක් නෑ. අනන්තයි අපරිමානයි.